පක්ෂනායක රැස්වීම අද පස්වරුවේ පැවැත්ුණා. ඒ කතානායකවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේදී ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට සියලු පක්ෂ නායකින් ඒකමතිකව තීරණය කර තිබෙනවා. එසේම අගමැති රනිල් වික්‍රමසිංහත් අගමැති ධුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි පක්ෂ නායකින්ගේ මතය වුණේ. මේදී අගමැති රනිල් හැර පැමිණි සිටි සියලු දෙනාම ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට අවධාරණය කර තිබෙනවා. නමුත් ඊට එකඟ නොවූ එකම පුද්ගලයා වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ පමණයි. මෙම පක්ෂ නායක රැස්වීමට වාසුදේව නානායක්කාර, ඩිලාන් පෙරේරා, අලි සබ්‍රේ, දිනේෂ් ගුණවර්ධන, උදේ ගම්මන්පිල, ලක්ෂ්මන් කිරියල්ල, රංජිත් මද්දුබ බණ්ඩාර, ඉමිතියාස් බාකින් මාකර්, මෛත්‍රීපාල සිරිසේන, ජීවන් තොන්නමන්, ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඇතැම් පක්ෂ නායකින් මෙම සාකච්ඡාව සඳහා එක්ුණේ සූම් තාක්ෂණය ඔස්සේ. ජනාධිපති හා අගමැති ඉල්ලා අසූ විට ව්‍යවස්ථානුකූලව කතානායකවරයාට ජනාධිපති ලෙස කටයුතු කිරීමේ අවස්ථාව උදාවනවා. ඒ අනුව මහින්දයාපා අබේවර්ධන වැඩබලන ජනාධිපතිවරයා ලෙසයි යෝජනා කර ඇත්තේ. මම ජනාධිපතිව යෝජනා කරේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කරන්න. අද මේ රටේ ඉන්ධන ප්‍රශ්න තියෙනවා, ඒ වගේම ආහාර හිඟයක් තියෙනවා. මේ සඳහා ආහාර වැඩසටහනේ ප්‍රධානිය ලංකාවට එනවා. IMS සංවිධානය සමග වැදගත් කරුණු කීපයක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ඉවත් වුණාම වෙන ආණ්ඩුවක් එවලෙම අපි පත් කරන්න උවමනයි. රටේ ආණ්ඩු පාලනයක් නැතුව, ආණ්ඩුවක් නැතුව මේ අවස්ථාවේදී ගෙනියන එක වැරද්දක්. ඉතින් මේ ආණ්ඩුව මම යලිත් කියනවා, මේ ආණ්ඩුව ඉවත් වෙනකොට තව අලුත් ආණ්ඩුවක් තියෙන්න ඕනේ.